සෙනාලි පොන්සේකා කියන්නේ මේ දිනවල කාතරක් ජනප්‍රිය වෙලා ඉන්න රංගන ශිල්පිනියක්. සෙනාලි කියනට වඩා මේ දවස්වල ඇයව ගොඩක් දෙනෙක් දන්නේ සුදු චූටි කියලායි. හරියටම කිව්වොත් නාඩගම් කාර්යෝ එකේ සුදු චූටි. ඉතින් යාළුවනේ ඇයි නාඩගම් කාර්යෝ ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි. මේ දිනවල ජනතාව ඉතාමත්ම ආදරයෙන් වැළඳගෙන සිටින නාඩගම් කාර්යෝ ටෙලිනාට්‍ය වැඩකටයුතු ඉතාම ආසාවෙන් කරගෙන යනවා. කොරෝනා තත්ත්වේ නිසා ඉතා අපහසු වුණත් පළවෙනි කොටසේ ඉඳන්ම ප්‍රේක්ෂකයින් නාට්‍යයට ඉතාම ආදරය කරපු නිසා අපි දිගටම මේකේ රූගත කිරීම කටයුතු කරන්න පුදුම විදිහට කැප වුණා. අද ඒකේ ප්‍රතිඵල අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක. ඒ විතරක් නෙමෙයි ඇය සුමුද ටෙලි සම්මාන වල ගණක් මේ විදිහට අදහස් දක්වලා තිබුණා. හැම නළුවෙකුටම නිලියකටම බලාපොරොත්තුවක් තියෙනවා හොඳම නළුවා හෝ නිලිය වෙන්න. ඒ වගේම දක්ෂතම නළුවා හෝ නිලිය වෙන්න. සිරි පෙරකුම් වලින් අවුරුදු 7කට පස්සේ තමයි මම සුමුද ටෙලි සම්මාන වලේ ජනප්‍රියතම නිලිය විදිහට නිර්දේශ වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මම නාඩගම් කාර්යෝ ප්‍රේක්ෂක ඔබට හදවතින්ම ස්තුති කරනවා. ඉතින් මේ දවස්වල රටේ පැතිරිලා යන කොවිඩ් තත්ත්වය ගැනත් අදහස් එක් කරන්න ඇය අමතක කළේ නැහැ. කොවිඩ් වසංගතයේ තියෙන භයානකකම මම හොඳට දන්නවා. මගේ තාත්ති නැති වුණේ ගිය අවුරුද්දේ කොරෝනා වසංගතය නිසා. කොවිඩ් වසංගතය මට මගේ තාත්තිව නැති කළා. අපේ පවුලේ එකම දරුවා විදියට තාත්තිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා මට හොඳට උගන්නලා ලොකු තැනකට ගේන්න. මම දැනට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් විදියට පළමු පෙළ උපාධිය අරගෙන තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්නඔහම තමයි අපි හැමෝම ආදරය කරන සුදු චූටි තමන්ගේ අදහස් බෙදාගත්තේ. එහෙනම් අදට අපි නවතිනවා. මේ වගේ රසබර තොරතුරු ඉක්මනින්ම දැනගන්න විශ්ම සයුර සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් හැමෝටම ආරාධනා කරනවා.